තියෙන ලංකාවේ ලස්සනම ඉස්කෝලේ නන්පෙරියල් ඉස්කෝලේ මාර නිදහසක් තියෙන්නේ බලන්න ඒක ලස්සන ඔන්න අපි ආවා නන්පෙරියල් ඇල්ලට මේ තියෙන්නේ නන්පෙරියල් ඇල්ල දැස්සේ යන්නේ අපි අපි දෙවෙනෝ ඊසල්ට තේයක් ගත්ත බොන්න තියෙනවා 13 වෙනි දියල්ල. මේ මූණම් මහ වදයක් අප්පා මූ මල වදයක් මූ. මූව ගෙදර තියලනවා මං අනිත් දවසේ. වැඩි දුන්නද කණ්ඩක් සල්ලිනේ. වැඩි කිනේ එන්නේ. වැඩිනේ. මං කීයක් හරි දෙන්නයි. ඒත් ගේන්න ඒතර ඔයාලා කිලෝමීටර් 20ක් විතර පල්ලෙහාට ගියා නේද? කිලෝමීටර් 12 පල්ලෙහාට පයින් ගියා. අන්දිය මෙතෙන්ට එනකොට මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 5000 කුඩින් තමයි අපි ඉන්නේ. Travel with Lakia. Hi travelers. අපි යනවා අපි නන්පෙරියල්. මෙතන ඉන්නවා ගියා. අපි නැතිව ටවුන් එකේ ඉඳන් රත්නපුර පාරේ යන ගමන් තමයි ඉන්නේ. අපි කෙලිම බලංගොඩට ගිහිල්ලා මෙලියුල් වලට ගිහිල්ලා කෙලිම නන්පෙරියල් වලට යන්නේ. අද ලස්සන වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඩ්‍රෝන් වීඩියෝ තියෙනවා අද. එහෙනම් අපි බලංගොඩට ගිහිල්ලා හම්බ වෙමු. බලංගොඩට යද්දී පල්ලේ බැද්දෙන් ෂෝට්කට් එකක් තියෙනවා වැලිකවල පාර. අපි ඒ පාරෙන් යනකොට අපි උදේට කාලාවේ නැහනේ. ඒ හින්දා අපි උදේට මේ රොටීරියක් කන්න තමයි හැදුවේ. වගියම් පටන්ගෙන. කොහේ ගියත් මුගේ වැඩේ කොහොමත් කන එක තමයි. අපි එන කාලා ඉස්සරහට යමු. බලංගොඩ බදුල්ල මාර්ගයේ යනකොට බෙලිහුල්ලේ පාස් කරලා කිලෝමීටර් 2ක් විතර යනකොට අපිට හම් වෙනවා නන්පෙරියල් වතුයාට යන පාර. මේකේ මේ පාර. ඔයාලා හෝටන් තැන්නේ ගිහිල්ලා ලෝකාන්තයෙන් බලනකොට පල්ලෙහා බලනකොට පේනව නේද? පල්ලෙහා. ඒ පල්ලෙහා පේන්නේ නන්පෙරියල් වතුයායි. මේ ඒකට යන පාර තමයි මේ තියෙන්නේ. ගොඩක් ලස්සන සුන්දර මාර්ගයක්. ඒ වගේම ගොඩක් දුෂ්කරයි. ඉතින් අපි උඩහට ගිහිල්ලා බලමු පාර දිගේ සුන්දරත්වයේ විදින ගමන් උඩට යමු අපි. ඔන්න අපි පටන් ගත්තා සුන්දර ගමනාන්තයක ආරම්භය. වගේ තින්න. අපි යමු උඩහට. නන්පෙරියල් පාරේ කිලෝමීටර් 1.5ක් වගේ යනකොට අපිට හම් වෙනවා මාර ලස්සන තැනක්. ඔයාලට පෙන්නන්න ෆයිනස් ගස් ටික. බලන්න. ලස්සන මේ ටික. කිලෝමීටර් 1.5ක් වගේ තමයි අපි උඩහට ආවේ. ඇත්තටම මාර ලස්සනයි. නන්පෙරියල් පාරේ යනකොට අපිට දියැලි ගොඩක් හම් වෙනවා. දෙසැම්බර් මාසේ ජනවාරි දෙසැම්බර් මාසේ කියන්නේ දියැලි සක්‍රිය වෙන මාසයක්. මෙතනින් පටන් ගන්නවා පළවෙනි දියැල්ල. ඔහොම අපි උඩහට ගිහින් බලමු තව කීයක් විතර හම් වෙනවද කියලා. මෙන්න දෙවෙනි ඇල්ල. තුන්වෙනි දියැල්ල. අපිට වැඩි වෙලා මෙතන ඉන්න බෑ වැස්සක් එන්න හදන්නේ. ඒ හින්දා අපි ඉක්මනට උඩට යමු. කරනවා පේනවත් දන්නේ නැහැ රත්න අස්සෙන් පේනවා දියලි දෙක අපිට මේ පාර යනකොට දැනට දියලි පහක් හම්බුණා වාහනයේ ලස්ස පොඩි පොඩි දියලි පහක් හම්බුණා තව ඉස්සරහට අපිට හම්බෙයි ඒ වගේම නන්පේරියල් දියල්ලක් තියෙනවා ඉස්සරහ අයයි හත්වෙනි දියල්ල පාරනම් පොඩ්ඩක් අවුල් ඒ වගේම තමයි ලස්සන මාර ලස්සනක් තියෙනවා පාරනම් සෑහෙන්න මවුල් මේ පාර ගොඩක් මවුල් ඉඳලා කියපාර වගේ ඇවිල්ලා තිබ්බා. ඇවිල්ලා උගේ බයික් එක කැරිලා. තල්ලු කරන් තමයි ගිහිල්ලා තිබ්බේ උටි ඉඳන් පල්ලෙහාටම. කොහමද රෑ යනකොට රෑ 11 විතර වෙලානේ. රෑ 11 වෙලා. මහා රෑ ඇවිල්ලා තින්නේ. රෑ කොහම හරි 11 ඉලු පල්ලෙහාට යනකොට. බාන්න අර පැත්තේ තියෙන ලස්සන අද කට්ටිය ටිකක් ඇවිල්ලා වගේ මේ පැත්තෙත් වාහනයක් තියෙනවා පිටිපස්සෙත් වාහන එනවා මේ නන්පේරියල් පාර යනකොට අපිට බෙන්ට් හම්බ වෙනවා 33ක් අපිට දැන් දෙකක් පහ වුණා අපි යනවාද 23 වෙනි බෙන්ට් එක ගාවට නැගා පහ පහ වුණාද ආ පහක් පහ වුණාලු වාහන මගේ මේ පැත්තේ මාර ලස්සනයි වෙන්න ලංකාවේ ලස්සනම ඉස්කෝලේ වෙන්න මෙතන තියෙන්නේ අපි උට්ට ගිහිලා ඩ්‍රෝන් වීඩියෝ එකකින් පෙන්නන්නම් මේ මෙතන යනකොට හොඳයි අපි අතන උට්ට ගිහිල්ලා ආවලා ඔයාලට පෙන්නවනම් අද නම් මේ කාලේ නම් නෑ ඉස්කෝලේ මොකද නිවාඩු කාලේ හින්දා අපි උට්ට ගිහිල්ලා ඩ්‍රෝන් වීඩියෝ එකක් ආවොත් මෙතන තියෙනවා 8 වෙනි දියැල්ල පොඩි ඔන්න අපි ආවා නන්පේරියල් ඇල්ලට මේ තියෙන්නේ නන්පේරියල් ඇල්ල පිස්සුවක් කේකරන් අපි යමු ඒ උඹේ ආලුඩියක් කරා මට පිස්සු වගේ කොහොමද මම මේ ලස්සන වලට කියන්නේ දෙයියනේ බලන්න මේ පැත්තේ ඔන්න නන්පේරියල් ඇල්ල අර පැත්තේ තියෙනවා ඇල්ලක් එහෙනම් අපි පාස් කරගෙන ආව මෙතනින් නන්පේරියල් ඉස්කෝලේ ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලේ හැබැයි පොඩ්ඩක් දුෂ්කරයි ඒ වුණත් මාර නිදහසක් තියෙන මේ ටිකේදී බලන්න මේ ඇල්ලේ ලස්සන ඔයාලට පෙන්නන්නම් මේ පැත්ත මේ නන්පේරියල් ඇල්ලෙන් වතුර ටික ගිහලා මෙහෙන් පල්ලෙහාට යනවා ड्रोन ने तभी उठा वाला तीन ने बाकी यार बैठते हैं यार ये लास्ट ना वाचना वाली ना किया ना बे वाला अविल्ला बरान ना अत्तर में लास्ट ना है बातें मार कूल है ये दिन में मत ताटू एकाई देखाई तुनाई हाथरा ताटू हाथरा कर तमाय नॉनपेरियल ले बैठे नहीं तेरी में बैठला में पाले हटे ना बरान में बातें वाला तेरी ඇත්තටම ලස්සන තැන. ඔයාලත් ඇවිල්ලා බලන්න මට මේ ලස්සන ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. හැමදාම කියන වගේ මට කියන්න තියෙන්නේ මේ ලස්සන මං කියන්න දන්නේ නැහැ. Nanperiyal Ella gawin yanawa udahata. Api Nanperiyal Ella samudunna. Then api yanawa kelin deka stone deka pattata. Apita podi diyali 8ක් හෝ 9ක් හම්බුණා. දැන් නම් මට ඇත්තටම ගාණක් මතක නෑ. මේ පැත්ත කියන්නේ අපි යන පැත්තේ අපි යන පාරේ තිබ්බේ 8ක් හෝ 9ක්. ඉතින් එහා පැත්තේ මම බැලුවොත් නම් තියෙනවා 20ක් 30ක් විතර. තව ඉස්සරහට අපිට තව හම්බේ අපි මුද ගිහින් බලමු. මම ඔයාලට දෙයක් පෙන්වන්න මම මෙතනින් නැවතුනේ. අතන තමයි අර තියෙන්නේ ලංකාවේ ලස්සනම ඉස්කෝලේ. නන්පෙරියල් ඉස්කෝලේ. මාර නිදහසක් තියෙන්නේ. බලන්න ඒක ලස්සන. ඒ වගේම තමයි ඉතින් මේ පැත්ත පොඩ්ඩක් දුෂ්කරයි. ඉන්න අයට ජීවත් වෙන්න නම් පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට බලන්න ලස්සන මේ. මෙතනින් නන්පෙරියල් ඇල්ල වැටෙනවා. අතන තියෙනවා ඉස්කෝලේ. බලන්න මේක ලස්සන කොහොමද මම ඔයාලට වචන වලින් කියන්නේ. ඇත්තටම මාර ලස්සනයි. අයියෝ. ඉතෝ විදිහට අදත් දැස්සා. මූත් එක්ක වීඩියෝ එකක් කරන්න આવොත් වහිනවම තමයි. මූත් එක්ක බෑ වීඩියෝ කරන්න. ඇත්තටම බෑ. සංගපාලේ ගියා මූත් එක්ක එළි වෙනකන් තෙමුණා. දැන් බලන්න නන්පෙරියල් ආව දැනුත් නාගෙන මුට්ටේ යනවා. ඒ මුගේ මූ වැහි දෙයියෙන්ද කොහොමද මූ යන යන තැන වැහි අරන් යන්නේ. ඒක මාර ප්‍රශ්නයක් බා. මම යන හැම තැනම හිටවයි. මම නර්වස් වෙලා ඉන්නවා. එන්න තියෙනවා 9 හෝ 10 වෙනි. ආතනත් එකක් තියෙනවා. එතකොට මෙතන දියැලි 11යි හෝ 10යි මේ තියෙන 11 වෙනි බෙන්ඩ් එක. අපි ගෙලිමු 10ට යමු. අපි යනවා තව බෙන්ඩ් 23ක් වෙනකන්. ඒ කියන්නේ අපිට තව බෙන්ඩ් 12ක් තියෙනවා. අපි යමු උඩහට. දැස්සේ යන්නේ අපි. අපි දෙවෙනෝ. ඉස්සරහල්ල බම්බේ ආත් අපි දැස්සේ යන්නේ. අපි දෙවෙනෝ. කියන්න දන්නේ අපි උඩට ගිහින් බලමු 13 වෙනි බෙට් එක ගහින් නා කොවිලත් වන්දා ඉඳලා අතේ කොහොමද කියන්නේ වහිනවා හොඳටම බලන්න මේ පැත්ත වහිනවා එහෙනම් අපි මෙතන කඩයක් ගාවින් නාත්තල තේ එකක් ගත්තා දැන් අර පැත්තේ තියෙනවා කොවිලක්ද මන්දා කොවිලක් වෙන්න ඕනි කියනවා මේ පැත්ත බලන්න මාත් ලස්සන view එකක් දෙනවා මන්දා මට කියන්න තේරෙන්නේ නැහැ මේ ලස්සන කොහොමද ඔයාලට කියලා මේ ලස්සනින්ද තමයි අපිට අවුල තියෙන උඩට යන්න පොඩ්ඩක් ඉතලා යන්න හැදුවේ දෙමිදෙමි යන්නත් බෑනේ ඊතලට තේ එකක් ගත්තා පොන්න නන්පෙරියල් පාරේ උඩහට එනකොට 14 වෙනි බෙන්ඩ් එක ගාවට එනකම් නන්පෙරියල් පාරේ විතරක් අපිට දියැලි 10කට වඩා හම්බුණා. ලොකු දියැලි දෙකයි පොඩි දියැලිත් එක්ක. ඒතර බලන්න අපිට එහා පැත්තේ කන්දේ තියෙන දියැලි ටික අර බලන්න අතන. අතන 1යි 2යි 3යි 4යි 5ක්. පේන පහක් තියෙනවා. පැව්වා අපි දැන් තේකත් බිල උඩට යනවා මේ පැත්තේ තියෙන කෝවිලක් අපි යමු ඉස්සරහට නන්පෙරියල් බේකස් බෙන්ඩ් එකට යනකොට මේ අතන තියෙන ෆැක්ටරි එක ගාවින් බයික් එක නතර කරලා මෙතෙන්ට ඇවිල්ලා මේ ටිකට් එකක් ගන්න ඕනේ මේ තියෙන ටිකට් එක රුපියල් 500ක් වගේ තමයි ටිකට් එක ගන්න තින්නේ 500යි ටිකට් එක ගන්න අපි මේක මැනේජර් එක්ක කතා කරලා පොඩ්ඩක් කතා කරලා පොඩි විස්තර ටිකක් දැනගත්තා. මේ නන්පෙරියල් පාර හදලා තියෙන්නේ ටීවී බේගස් කියන සුළු ජාතිකයා එයා තමයි හදලා තියෙන්නේ. එයා මේකට නන්පෙරියල් කියන නම දාලා තියෙන්නේ මේ පාර පිළිවෙලක් නැහැනේ. ඒ හින්දා එයා ඒකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නේ ඒ පාස්වර්ඩ් එකලු නන්පෙරියල් කියන්නේ. ඒකෙලු මේ හැදුනේ. මේ ඉස්සරහා කන්දත් නන්පෙරියල්ලු අපි බේකස් බෙන්ඩට ගිහලා උඩ බැලුවට පස්සේ කෙලින්ම තියනවා කියන්නේ ලෝකාන්තේ. අපි එතනට ගිහලා බලමු. වරක් වුණා හින්දා මම කෙලින්ම පල්ලෙහාට ගිහින් බයික් එක අරන් එන්නම්. වාහන අර පැත්තේ ලස්සන අර කළු දෙක අතරේ මේදුම් මේ පැත්තට එනවා. මෙතනින් තමයි ටිකට් ගන්න. අර පැත්තෙන් තමයි එන්න තිබ්බේ. අපි මැනේජර් එක්ක කතා කරා. එයා කතා කළා මේ ලිස්ට්ටිය දැනගන්න අපි යාගේ වොයිස් කට් එකක් ගන්න හැදුවා. ඒක ගන්න උනේ මේ මොකද යාලට ඒක දෙන්න බෑ කිව්වා. යාලා මෙන්න මෙතන තියලා 12 වෙනි EL යාලා මේ වොයිස් කට් එකක් දෙන්න බෑ මොකද මේ යාලා ඉතන වැඩ කරන්න නැහැ නේ. යාලට මිනිමම් ප්‍රොසෙස් එකක් දෙන්න බෑ කිව්වා. යාලට ප්‍රශ්නයක් වෙයි කියලා මොකද අපි මේක YouTube එකේ දාන හින්දා අපිට තව කිලෝමීටර් 6ක් තියෙනවා මෙතන ටී ෆැක්ටරි එක ගාව ඉතින් කෙලින්ම වේගස් වෙන්න එකට අපි එතන තමයි යන්නේ. බාහන මේ පැත්තේ තියෙන ලස්සන 13 වෙනි දියැල්ල අතන තියෙනවා ලොකු දියැල්ල. ආ 15 වෙනි වෙන්ඩ් එක. වගේ අද පොඩ්ඩක් දුකින් ඉන්න මොකද වැස්සින්දා ඒත් අවුලක් නැහැ. වැස්ස දැන් නම් බෑව අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන් වෙයි. වේගස් වෙන්න එකට ගිහිල්ලා අපි උඩට යමු. දැනට අපිට දියැලි 12ක් හෝ 13ක් හම්බුණා. හරියටම මට ගානක් මතක නැහැ මොකද යට ඉඳන් ගොඩක් තිබ්බා. ඒතකොට බලන්න මේ පැත්තේ. මේ පැත්තේ තියෙනවා දියැලි අර බලන්න. අතන එකක් තියෙනවා. අතන එකක් තියෙනවා. මේව මං ගණන් ගත්තේ නැහැ. මේ පැත්තේ නම් දියැලි තියෙන ගාන ගණන් කරන්න බෑ. ඒ තරමට දියැලි තියෙනවා මේ පැත්තේ. ඇත්තටම මාර ලස්සන තැනක්. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ ලස්සන අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. අර වගියෙන් ආව බලමු කොහොමද කියලා. මේ මොසම්. නයිස්. නයිස්. Tira 13 වෙනි දියැල්. ඔව්. දියැලි ගන්න හරියට මතක නැහැ. ඔයාලා ගණන් කරා කියන්නේ ඒ තරමට මේකේ දියැලි තියෙනවා. මම පෙන්නන්නම්. මට දැන් මතක විදිහට දියැලි 13ක් අපිට හම්බුණා. ඔයා කොහොමද තියන ලොකු දියැලි දෙකක්. අතන දියැල්ල බලන්න 1 2 3 4 5යි. 5කට කැරිලා තමයි වතුර ටිකේ බල්ලෙහාට වැටෙන්නේ. අපිට හම්බුණා 16 වෙනි බෙන්ඩ් එක. අපි දැන් 16 වෙනි බෙන්ඩ් එකේ තවදත් එනවා නම් මේ මෙහා යන්න ඕෆ් රෝඩ් වාහනයකින් එන්න ටිකක් පොඩ්ඩක් අමාරුයි. යටවදින ඒවා නම් ඉන්න බා මොකද යන්න පොඩ්ඩක් අමාරුයි. ඕෆ් රෝඩ් වාහනයකින් ආවනම් මාළු ගොඩක් ලේසියි. වගේ ආර. ඔව් ඕෆ් රෝඩ් වාහනයකම තමයි එන්නේ ඉතින් රෝලන් එන්න බෑ මේවල. ඒ ඉන්නේ ඕෆ් රෝඩ් වාහනවල තමයි මුකුත් බෑ ඉතින් යන්න මේවල ගොඩක් අමාරු ඉස්කෝලක් ගොඩක් අමාරු යන්න. පාර ගොඩක් සවුත් වීදින පාර. මුල්ටි හොඳට අදලා තියෙනවා මේ ටිකක් ගොඩක් සවුත්. බලන්න මේ ගස්වල අංග දිනා මේ ගහේ අංග 130යි. හේතුව නම් මොකක්ද දන්නේ මේකට. අයිතිකාර එක්කත් ඉන්නවත් දන්නේ නැහැ. තමයි වගේ ඉස්සෙල්ලාව කියවනේ ඌ අයිති කරගෙන ඇත්තේ සමාවට කියන්න බෑ. ඌ යන තැන අයිති කර ගන්න. අර ගහ 124යි. සාමාන්‍ය. බේද ගහ. මොකෝ ඒ වගේ ඩයල් එක මෝ යන තැන අයිති කර ගන්න. මේක 469 මං හිතන්නේ මේ ගස් වර්ගයෙන් වර්ගයට යාලා අංකයක් දාලා තියෙනවා. මේක 490 බලන්න. වැද්දේ දේදලු නිරනාර බලන්න. කට්ටිය දේදලු නිරන. මේ දිනේ දෙයි. නන්පෙරියල් දේවත්ත. අතන පව වුණා. අතන 14 වෙනි දියැලෙදී මට පෙන්වන්න උන්නේ කැම් එක ඔෆ් වුණා. අපි තව චුට්ටිය දොරයි දින්නේ. අපි උඩට යමු. මවල්ලක අම්බෝ පාර වැස්ස අපි උඩට ඇවිල්ලා තමයි මේ charge කරගත්තේ. බේකස් බෙන්ඩ් එකට ආවා. මගේ මේ පැත්තේ තියෙන බේකස් බෙන්ඩ් එක මම ඔයාලට පෙන්නන්නම්. මම ඔයාලට බෙන්ඩ් මට මතක විදිහට 19ක් 20ක් යනකම් පෙන්නවා දියැලි 14ක් වගේ යනකම් පෙන්නවා. ඊට පස්සෙත් මම මෙතෙන්ට අපි මෙතෙන්ට එනකොට දියැලි තව දෙකක් හෝ තුනක් තිබ්බා. අර අතනත් තව එකක් පේන තියෙනවා. අපි අර පාර දිගේ තමයි ආවේ. මෙතෙන්ට එනකොට මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 5000 කුඩින් තමයි අපි ඉන්නේ. මේ නන්පේරියල් පාර කෙලින්ම යනවා හැටන් වලට යනවා. හැටන් වල මායිමට යනකම් යනවා. උඩ තියෙන බංගලල් එක. ඒක නම් අපි අද යන්නේ නැහැ. එතකොට අපි එකට යන්නත් බෑ. එකට යන්න පර්මිෂන් ගන්නත් අමාරුයි. හැරි ඇමති කෙනෙක්ගේ බංගලෝ එකක්. ඒක අපිට යන්න බෑ, පර්මිෂන් ගන්න බෑ. අපි මේ නන්පෙරියල් පාර යනකොට අපිට බෙන් 33ක් හම් වෙනවා. ඒ 33න් මේ තියෙන්නේ 23 වෙනි බෙන්ට් එක. බේගස් බෙන්ට් එක. මේක තමයි view point එකේ ලස්සනම තැනක් තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. බලන්න මේ පැත්ත. ලස්සන. අර පැත්තෙන් වලාකුළු යනවා. යටින් මාර ලස්සනයි. ඒ වගේම පයින්ස් ගස් තියෙනවා. අර පැත්තෙන් පේන්න තියෙන සමනල. මගේ පිටිපස්සෙන් තියෙන බේගස් බෙන්ට් එක. නන්පෙරියල් වතුයායේ ඉහළටම එනකොට බෙන්ට් අපිට 33ක් හම් වෙනවා. ඒ 33න් 23 වෙනි බෙන්ට් එක තමයි මේ තියෙන්නේ පිටිපස්සේ මගේ. මේක හදන්නේ මේක TV බේකස් විසින් තමයි මේ පාර නිර්මාණය කරන්නේ. මේ පාරේ නම ඇවිල්ලා තියෙන්නේ මේක නිකන් අවුල් ජාලයක් වගේ නේ පාර තියෙන්නේ. ඒක යා පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. ඒ පාස්වර්ඩ් එක තමයි නන්පෙරියල්. ඒ නන්පෙරියල් මේක තමයි මේ තියෙන්නේ. බලන්න මේ ටික මාර ලස්සන වේවත් තියෙන. අර පැත්තෙන් තියෙනවා සමනල වැව. ඒකම මේ පැත්තෙන් තියෙනවා ලෝකාන්තය. ලෝකාන්තෙන් ගිහලා උඩ ඉඳන් පල්ලෙහා බැලුවම අපිට පේන්නේ මේ නන්පෙරියල් වතුයාය තමයි. අර පැත්තෙන් කැටරයක් එනවා. ඇත්තටම මාර ලස්සන පරිසරයක්. මේ ලස්සන ගැන කියන්න මට ඇත්තටම වචන නැහැ. මාර ලස්සන තැනක්. වචන නැහැ දෙයියනේ මේ ලස්සන ඔයාලට මට කියන්න දැනන සතුට කියා ගන්න බෑ. මේ මූණම් මහ වදයක් අප්පා මූමාල වදයක් මූ. මූව ගෙදර තියලෙනවා මං අනිත් දවසේ. සිස්ටම් කොහොමද දැන් ගහන්නේ දෙපැත්තේ නේද? අන්න ඒක. දැන් මම ඵලයන් මුත් එක්ක කරන්න පුළුවන්ද වැඩ? මං කීකේ හිටියේ බේගස් බෙන්ඩ් එක ගැන. ඒක ටීවී බේගස් තමයි හදලා තියෙන්නේ. අර බලන්න මුත් එක්ක වීඩියෝ කරන්න පුළුවන්ද? කීපා කියවම් මේ අල්ලන්න තියෙන මේ වර්ණේ හරි තනි කෙලින් අල්ලලා ගහන එච්චරයි පලය යන පුදුම ඇණයක් මේක ටීවී බේකස් විසින් තමයි මේ පාර නිර්මාණය කරලා තියෙන්නේ ඇටරැක් වෙනවා වැඩිකින් නේද කණ්ඩත් සල්ලිනේ වැඩිකින් එන්නේ බඩිනේ මං කීයක් හරි දෙන්නයි මේ හරි කඩයක් තියෙද? දැන් කඩයක් තියෙනවා. ඔයාලා මේ දළු කඩලා වෙන්න දිනනවා ඇත්ත නේද? දළු වෙන්න ලොරියේ. ලොරියේ? ඒතර ගොඩක් පල්ලෙහාට පයින් ගිහිල්ලා බේතරන් එන්නේ නේද? කොල්හා කොල්හා කොල්හා. වාහනයක් නෑනේ. වාහනයක් නෑනේ. බේත් ගින්න ඒතර ඔයාලා කිලෝමීටර් 20ක් විතර පල්ලෙහාට ගියා නේද? කිලෝමීටර් 12 පල්ලෙහාට පයින් ගියා. හන්දියට. හන්දියට. හන්දියට ගිහිල්ලා. හන්දියට අද නෑ කිලෝමීටර් එක ඔන්නේ 20 පිටට. ඒක 13ක් විතරයි පයින් පයින්. ඒතර උදේ කීයටද ගියේ? මොකද උදේ කීයටද ගියේ? 4ට ගියේ. උදේ 4. උදේ 4 ගියපු එක දැන් මේ ගිහින් එන්නේ නේද? ටෝච් එකේ පුතේ. ආ. ඔව් ටෝච් එක අරගෙන උදේ පාන්දර මෙහෙම ගියා නේද? ඔව් ඒක. දැන් උදේට කාලද ගියේ එතකොට? ඒවත් නෑ, ඒ විතර එක උවිලා ගියේ. ආහ්. දවල්ට කාලා නෑ නේද තාම? දවල්ට වෙලා නෑ. උදා කඩවල එහෙම තියෙද සිය? කඩ එකයි තියෙන්නේ. කඩ එකයි තියෙන්නේ. ඊයලේතර මේ දළු කරලා වෙන්නේ නැති ජීවත් වෙනවා ඇති නේද සියා? මේ දළු විතර කෙරෙනවා. ආ. ඒක මේ අර පැටිගලට. ಆ ಬ್ಯಾಟರಿ ಇಡ ಮೆತ್ತನಿನ ಕಾಲ ಬ್ಯಾಟರಿ ಇಡ ನಾನು ಅವನೇ ಇದೆ ಬ್ಯಾಟರಿ ಕಾರ್ಡ್ ಏಗೆ ಮತ್ತೆ ಕರೆ ಹಾ ಏಗೆ ಯಾ ಉದಾ ಜಲೋ ಅಪಿ ವರ್ತನೆ ವರ್ತನೆ ಓ මේ උඩ තියෙන ලෝකාන්තදී ආ අරක ලෝකාන්තේ නේද මේක නෙවෙයි ඒක නේ ආ ඒක නේ හා ආ බංගලෝරේ ඒපතේ ඉන්නවා අර පොළ වෙන්නේ ඕ අන්න ඒ අවදි තමයි අර පැත්තේ නේද ඔව් මට දවසක් දෙන්න මම ඉන්නේ ඒක ආහා හරි එන පරිච්ඡේදම යන්න 100 හරි දුසර් නයි ආ හරි ඔය ඔකෙන් ගිහලා කන්න මොනවා හරි හොඳ කඩෙන් කන්න යන ගමන් කාලය යන්න ආ හරි අහිංසක මිනිස්සු නේද බලන්න උදේ පාන්දර 7ට ලෝයාලා ආවේ මේ පල්ලෙහාට යන්න වේගයෙන් ගිහලා තියෙන කිලෝමීටර් 14ක් එහා පයින් ගිහලා මේ ටිකේ ටෝච් එකක් අරගෙන ආවේ මගෙන් යන ගමන් කිව්වා කන්න එහාට සල්ලි නෑ කිව්වා එතන උඩ එක කඩයක් තියෙනවා කිව්වා ඒ හින්දා මේ මල් ළඟත් ඉස්සත් මම ටිකක් දුන්න එහාට ගිහලා යන ගමන් හරි කාලය යන්නේ කියලා पान में इतनी पाल है आरती ने सामन ले आरती ने दिया ला पेन दिया ना දැන් නම් අපි ලස්සන වීඩියෝ ටික ඩ්‍රෝන් වීඩියෝ ටික උද්ගත්තා ඇවිල්ලා මෙන්න මුට මුත් එක්ක වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා බෑ බඩගිනිලු එන ගමන් දැක්කනවල රොටි කන්න ඕනේ කියලා කෑ ගැව්වා රොටි කාලා අර මේව කළා ඔක්කොම කළා දැන් ආයි යන්නලු ආයි බඩගිනිලු ඒ හින්දා මෙතනින් අපි වීඩියෝ එක ඉවර කරනවා මේ තියෙන්නේ බේකස් බෙන්ඩ් එක අපි එන නන්පේරියල් පාරේ උඩටම ගියා අපි ටම කිය නෑ භාගයයි තා කිලෝමීටර් 21ක් තියෙනවා මේ පාරේ අපි ආවේ කිලෝමීටර් 14ක් 15ක් වගේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මෙතන වගියා එයාගේ YouTube channel එකක් තියෙනවා ඉතින් ඔයාලට කියන්න ඕනේ නෑ නේ ඔයාලා ලස්සන drone shot තියෙනවා මම යටින් link එක දාන්න ඔයාලා කියලා අනිවාර්යෙන් subscribe කරන්න වීඩියෝ එකත් බලන්න අපි දෙන්නගේ වීඩියෝ දෙකක් තියෙන්නේ මෙයා කලින් ආවා ඇවිල්ලා එයාගේ මේ වැහැලා එයා ආපු දවසේ එයා මෙතන පය දෙකක් විතර ඉඳලා ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ මං එන බයික් එක තල්ලු කරන් ගිහලා තියෙන හුලම් බහැලා ඊට පස්සේ හොඳ කමට ඔව් පාරේ හොඳ කමට ඒ තරම් පාර හොඳයි ඔයාලත් එනවා නම් ඔෆ් රෝඩ් වාහනකින් එන්න ඕන මේ වාහන ඔෆ් රෝඩ් නැත්තම් අසරණ වෙනවා අද අපි ආයේ මගේ බයික් එකේ එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම් අනිවාර්යෙන් වගේ channel එක subscribe කරන්න එහෙනම් මම travel with lucky එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා